තආචකවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස සුනන්තු සගග මොක්කදං දම්ම සවන කාලූ අයං බදතා දම්ම සවනෙකාලෝ අයං බදතා දම්ම සවනෙකාලෝ අයං බදතා නමුතස්සෙ භගවතු අරහතුු සම්මාසම්බුත්දර්ස නමුතස්සේ භගවතු අරහතුු සම්මාසම්බුත්දර්ස නමුතසේ භගවතුවරහටු සම්මාසම්බුත්දස්ස ඒවං මේ සුතන් ඒකං සම යං භගවා සාවත්තිියන් විහරති ජේතවනේ අනාත පින්ඩිකර්ස ආරමේ තත්‍රකෝභගවාභෙක්හෝ ආමන්තේසි බෙක්කවෝතිී බදන්තේ තිතේ බෙක්හෝ භගවතු පච්්චසුසුන් භගවා ඒ තද වෝච අරියං වෝබෙක්ක වේ සම්මාසමාදින් දේශිසාමී සඋපනිසං සපරිකාරං තංසුනාත සාදුුකං මනසිකරෝත බාශිෂමීති ඒවන් බන්තේතිකෝතේබ කෝභගවතු පච්චාසූසුන් භගවා ඒ තදවෝච කතමූජභික්කවේ අරියෝ සම්මා සමාදී සවූපනිසු සපරිිකාරෝසෙයතිදන් සම්මාද්ටි සම්මා සංකප සම්මාචා සම්මාකම්මන්තු සම්මාජීවෝ සම්මාවායාමෝ සම්මාසති යාකෝ භික්කවේ ඉමේහි සත්්‍ය හංගේහි චිත්තස්ස ඒ කගතා පරිකතා අයංග් Ajati bikkavi ariyo sama samadhi Saupaniso itipi saparikaro itipi Tatra bikkavu samadhi tipu bang gemahuti hoti Katanca samadhi පු බංගමාෝතිී මිච්චාදිිට්ටිං මිච්චාදිි්ටි චිපදානාති සම්මාධිට්ටං සම්මාදිිට්ටි තිපජානාති සාර්සහෝති සම්මාදිිට්ටි කතමාචභික්කවේ මිච්චාදිි්ටි නත්තිදින්නම් නති එටටං නත්තියුතං නත්තිසුකට දුකටානං කම්මානං පළංවිපාකෝ නත්ති අයංලෝකෝ නත්ති පරෝලෝකෝ නත්තිමාතා නත්තිපිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේසම නබ්‍රාක්මන සම්මග්ගතා සම්මාපටිපන්නා ඒ ඉමංචලෝකං පරංචලෝකං සයං අභි්ඥා සච්චිකට්වා පවේදෙන් තීතිී අයංබෙක්කවේ මිච්චාදිි්ටි කතමාචභික්කවේ සම්මාදි්ති සම්මාදෙක්්ටම් පහංබික්ක වවයං වදාමි අත්තිභික්කවේ සම්මාදිි්ටි සාසවා පුං්ඥභාගයා උපදිවේ පක්කා අත්තිභික්කවේ සම්මාදිි්ටි අරයා අනාසවාලෝ කොත්තර මගගංගාති පින්වත්නිි වෙලාවිදිී ලෝතුරා සම්ම සම් බුදුපියාණන් වහන්සේගේ බණපදියක් ශ්‍රවණය කරන්න හැම දෙනාම සූදරං වෙලා සිටින වටිනම හොතත් පෙන් නතිනේ අපි බණහනික ගොඩක් වටිනෝ. කායික වසයෙන් අපිට නිදුක්්නීරෝග ජීවිතයක් කියල කියණ සමබර ව්‍යායාම සමබර ආහාර අදී ගැනීමෙන් පෝෂණය වූ ඒ වගේම සමබර ජීවිතයක් තමයි නිදුක් නීරෝී ජීවිතයක් කියලා කියන්නේ. එතුට කායික වසයෙන් ලබන සමබර භාවේ වගේම අධ්‍යාත්මික වසයෙන් මනෝමේ වසයෙන් ලබන සමබරතාව ඇතිකර ගැනීමට හේතුවෙන්නේ වෙන කිසිම දෙයක් නොවේ බලටි ගක් අහානිකයි. ඒ ධර්මශ්‍රවනය කිරීමෙන් අපේ අපි අධ්‍යාත්මික ජීවිතය සමබරව ගත කරන්නට වූමනක් පෙරහුරුව සහ මානසික අවබෝධය සා හැකියාව ක්‍රමාණකූලව අපිට ඇති වෙන උදාරණය කොසයෙන් කිව්ව අප එතුම ලෝකයේ තියෙන්නේ අපි අහලතියන්නේ අෂ්්‍ර ලෝක ධර්මය ලාබාලාභ අයසි අස නින්දා ප්‍රහංසා සුකදුක්ක මේවායින් සැලෙන මනුෂ්‍යෝ. අපි හැමදාම මේව ඉශ්රහා සැලෙනවා අපි දුර්මක වෙනවා මානුසික වසිෙන් වැටෙනවා ලාභය වගේම අලාබේදී. ඒවගේම නින්දාව වගේම ප්‍රසංසාවිදී අපේ හිත වෙනස් වෙනවා. එචර මේවට පුට්ටස්ස ලෝක දම්මෙහි චෙත්තං යස්ස නකම්පති කියපු බනපද අනුව අපේ මේවට කම්පා නුවන හිතක් පහළ වෙන්නේ ධර්ම මාර්ගයෙහි පියවරින් පියවර ගමන් කරන පින්න තුන්ටයි. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ගෝපක මොගගල්ලාන සෝත්‍රය අපට ආල තියෙන ගලක මොගල් අනසූත්‍රය ළ තවස් සෝත්‍රය තියෙන ගරක මොගගල්ල අනෂෝත්‍රයේ දේශනාවෙන් නිබදුහාන්ත්‍ර ජීවෝමාන කාලයේදී කානක මොක්්ගල්ලා නහන ප්‍රශ්නයකට උත්තර වගේයක් ද නොබදුරජාණන් වහන්සේ ඔව්වහන්නේ තමන් ගනන් තබන්නේ කොසෙන් යම්ගේ ශේෂ්‍යයෙක් තමන්ගගේ ලඟට ගනන් ඉකරගන්න අවොත් ඒ ශේෂ්‍යා හික්මමන ඒ ශේෂ්‍යාට ගනන් කියල දෙන අනුපිළවෙලක් තියෙනවා. ඒවගේම යම් කසේ අස්වේ කස්්‍රදම්ම සාහරතිය අශ්‍රය දමනිි කරන කෙනෙකිලකට වුත් එයා මේ අශ්‍රයා දමනය කරන අනුපිරවෙලක් තියෙනවා ඒවගේ ශාසනයට යම්ගිසි ශ්‍රාවකය ැ්චුල්ලුණුොත් ඒ ශ්‍රාවකයා හික්මෙන අනු පිරවෙලක් තියනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් හානෝ එහිද බුදුපියාණන් වහන්සේ ශාසනයෙහි උන්වහසේ දේශනා කල තියෙන අනුපුබ්බසික්කා අනුපුබ්බ කිරියා සහ ඊටගරි සූත්‍ර දහි දක්වොල තේර අනු පුබ් පටිපදව පිළිබඳෝ දක්වනෝ. එතු ගෝපක මුගල්ලන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුහාමුදුරු පෙරනුවම් පාල බුදුහාමුදුර නිවි ඒ සූත්‍රයේ දේශනා කරන්නේ පිරනවම් පාල නොබෝ දෙනකින්. අච්චිර පරන්න බ්බූතයේ භගවෝති. නොබෝ දෙනකින් ආනන්ද හාමුදුරුව සහ ගෝපක මොගගල්ලා නත් වස්සක රාමාත්‍ය. අතර සිදුවන ධර්ම සාකච්ඡාවක් මාර්ගීෙන් තමයි මේ සූත්‍රය කලේලි දකින්නේ. එතු ගෝපකමුක් ගල්ල න සූත්‍රයත් වැදගත්ම සූත්‍රයක් ඒකින් දැක්වන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ පිරනවම් පානකොට තම්මක්ගතා සම්ම පණ පටිපන්නා අනක්ගතස මගගස් සක්කතා අසංජානස මගගත සංජානයත මෙතෙක් නොකවූ මාර්ගගේ කියන්නව පැ නොකළ මාර්ගය පැහැදි කරන්නව ඒවගේ මාර්ගී දක්ෂෝ මගග කෝවිදු යම්කිසි භික්ෂුවක් ඔබ වහන්ස බුදුහාමුදුරන්ගෙන් පස්සේ නායකත්තයට පත් කලා තියෙනවාද කෙනෙකයි. ඒදී ආනන් දහාමුදුර පැහැදි කරවා එහෙම කෙනෙක් නෑ මොකද බුදුරජාණන් වහන් සිහිදී. හැදුම දේශනා කොටදා වදාලන්නේ ධම්මෝච විනයෝචය මමච්චයන සත්තා මගේ පස්සේ ඔබලාගේ ගුරුවරය බවට පත්වෙන්නේ වඩ කවුරුවත්නය ධර්ම විනේ දෙකක් ඒකනි බුදුහාමුදුරුව ගැමශාසාව එටන්නේ කාරණාව තමයි අනන්දහාමුදුරු මෙහිදී දේශනා කරනත් පැහැදිලි කරන අතර එහිදී ආනද මහරත්තරන් වහන්සිේ පැහදිි කරනු දස ප්‍රසාදරීයේ ධර්ම නම්ගිස භික්‍ෂුවක් තුළ සීලවාහෝති පාතිමුක්ක සංගුවර සංවතෝ අනුමත්තේසු වජ්‍යයේසු බයදස්සාවි ආදවසයෙන් බහුස්සතු හෝති ධම්මදරු සුතදරු සුත සන්නිචයු ආදී වසයෙන් අපිටත් වලාාත්ම වැදගත් කරුණු කේපයක් ආචාර ගෝචිර සම්පන්න කරුණු දහයක් අතිරින් දේශනා කරනවා. එහිද වැදගත්ම පැහැදිල්වන ශෝත්‍රත්තමයි බහෝස්සතුහෝති සුත දරෝ සුත්ත සන්නිචයෝ. චෝට අපි බහෝස්ෘත බවක් ලබන්න බනහන්න වන් අහන බන දරන්න ඕන දරන්න බන අපි එකතු කරගෙන ඒවා අපි හදවතය අපි එකතු කරගත්ත පිරිසක් බෝඩ පත්වන්න ඕන. එතකෝට වච්ච සහ පරිචිතා. ආදීවශයෙන් වචනයෙන් මේ ප්‍රගුණ කරන පිරිසක් වෙන්න තෝන. අපිට ධර්මාවබෝධිකට යන්න බැහැ එහෙම නැතුව. අපිට අවශ්‍යම ධර්මයන් වචචසා වනයෙන් ප්‍රගුණ කරන්න ඕනෙහි වැදගත් ධර්මයන් ඒකත් ධර්මය අපි තුළ පිහිටන්නට ධාරණය වෙන්නට තවත් අලු අවබෝධිකට ගමන් කරන්නට හේතුවෙන. ම අපි අද දේශනා කරන මේ සෝත්‍රයම මහා චත්තා රීසික සෝත්‍රය ඒවාගේ වැදගස් ශෝත්‍රරයක්. ඒ සූත්‍රින් කියවෙන්නේ පින්නතුනින් අතමෝචච භික්කවේ ඒවා මේ සුතන් ඒකම් සමයන් භගවා සාවත්්‍යයන් විහලති ජේතවනි අනාත පිින්ඩිගත් සාරාමයෙන් අනේ පිටිසුරතුමා විසින් සාධවා පූජා කරන ලද ජේතවන නම් වූ ආරාමයේ බුදහන්දුරු වැඩඉන්න කාලි මේ සූත්‍ර දේශනා කරනවා. තත්්‍රකෝ භගවහ භික්හු ආමන්තේසි. සාමාන්‍ය අනි සූත්‍රවල සම්පදා අනුව හිදී භාගුතුන් වහන්සේ භික්‍ෂූන් වහන්සිලාට ඇමතුවම්. බදන්තේද තේබෙක්කෝ පච්චස්සෝසන් ස්වාමීනිි කියල ඒ භික්ෂුන් වන්සිලා පිළිවදන්දුන්න බගවයි ඒ අදෝච බුදුහඳදුරු මෙට මෙහෙම දේශනා කරක්. අරියංගෝ බෙක්කවේ, සම්මා සමා අධින් දේශිස්සාමේ, සෞප නිසං, සපරිකාරං, තංසුනාත, සාදුකන් මනසිකරෝත භාසිස්සාමීතියේ මානිනි මං ඔබලාට ආර්යේ සම්මා සමාධිය දේශනා කරන්නේෙමි. මේ ස්ශචත්‍ර යන වැදගත්ම දේතමයි ආර්ිය සම්මා සමාධය ඒකතමයි දේශනා කරන්නේ. එචෝට ප්‍රත්ති සහිතෝ පරිවහර සහිතෝ උපනිසං සපරිකාරම්ඒ හොඳට අහන්න තංසුනාද ඒවගේම සාදුකන් මනාකොට මනසිකරෝත මෙනී කරන්න. භාශේෂ්වා මීතේ තොට මේ අහල අහන්න ඕන මේක නැවත්ත හිතේ දයාගන මෙනෙහි කරන්න පුලුවන්කම මනසානු පෙක්කෙන දිටියා සුප්පටි විද්ධ. කියල සඳංකර පවිදිහයට මනසින් මේක නිතරම මනසින් දකිින් ඇැතන් අනොල්ලුවවම පතිලොව වසේ මේ ප්‍රගුණ පුහුණු කරන්න තක් සහි කරන්න පුළුවන්කම තියෙන්වුන්. ඒවම් බන්තේදිකෝතිය බික් වූ බගෝොත්තුව පච්චස්සූසු බගව ඒ තදවෝචච ස්වාමි මිහෙමයි කියල උන්නාන්සේලා ඇත්රදුන්හට පසේ බුදු හාහදුරු ෙම දේශනා කරන කත මෝජභික්කවේ අරියෝ සම්මා සමාදී සෝප නිසෝ සපරිකාහරෝ ඇහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනු. මහනිනි ආරිය සම්මා සමාධිය කෙසේද. ප්‍රත්ති සහිත පරි අර සහිතු. හොමද කියලා කියරනම් මෙම දේශනා කරනු සම්මාදිට්ටි සම්මා සංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තු සම්මා ආජීවෝ සම්මාවායාමෝ සම්මා සති අන කරුණු හතයි. එතුව සම්මා සතති සම්මා සමාධී කර දශනා කරන්නේ ආරි සම්මා සමාධී කැරනීම කියන්න හද දේශනා කරන්නේ හදන්නේ එ ඒකට උඩින් තියෙන අංග කරුණු හත සම්මාධිටි සම්මා සංකප්ප සම්මචා සම්මා කම්මන්ත සම්ම ආජීව සම්මවායාම සම්ම සත්ති ඊලකටන සම් සමාධීන් එචට මේ කරුණුවට යාකෝ බෙක්කවේ එමේහි සත්්‍ය හන්ගේහි චෙත්තස්ස ඒහක්ගතා පරික්කතා අයංගච්චදදි බෙක්ක අරියෝ සම්මා සමාී සෝපනිසෝ එතිපි සපරිකාරෝ මේ අංග හතෙන් යුක්ත වූ සමාධීතමයි ආර්ය සම්මා සමාධී කියල කියන්නේ. තුර අංග හතේ ගැන සම්මාධටි සම්මාසංක අප සම්මාවාචා කියල මේවා තත්්‍රභික්කවේ සම්මාධට්ටේ පුබ්බංගමා හෝතය තර සම්මාධ්්‍යය පූරුවංගම වෙන කරුණු ඔක්කොළුම සම්මාධිට්්‍යිය පූරුවන්ගම අපි හල තියෙනන්නේ පූරුවන්ගම වෙනවා ඇගැන පෙරටු ගමන් කරනවා කියනකේ මනු පුොබ්බංගමා දම්මා කියන තල තහල තියන සීරුචේෂක ධර්මයෝ හිත පෙරටකොට ගමන් කරන්න සිත තමයි මිලිි ෝට ඒ වගේ මේ ඔක්කෝට පූරුවන්ගම වෙන්නේ සම්මාධිට්ටිය සම්මාධ එට්ටි පොබ්බංගම හෝති එස වට කතංචභික්කවේ සම්හාදිිට්ටි පොබ් බංගමාෝතය. ඉලට බුදුහ දේශලංකල කොහොමද මහනිලමේ සම්මාදිිට්්‍යය මේ ඔක්කොටම පූරුවන්ගම වෙන්නේ. මුලින් ගමන් කරන්න ඒයිමික කියන. නොහභික්කවේ සම් ච්චාදිිට්ටිමිච්චාදිිට්ටිං මෙිච්චාදිිට්ටි ඉ්ති පජාතයේ. සම්මාදිිට්ටිං සම්මාදිිට්ටීති පජානාතය ශස්්‍යහෝති සම්මාදිිට්ට එකන පන්නතුන මේක කියන්නේ මෙච්චාදිිට්ටියේ මච්චාදිිට්ටිය වසියෙන් දැනගන්න. සම්මාධිට්ටී සම්මාධිට්ටි වසිෙන් දැනගන්න. ඇතනම කිවනම් මේ පටල වගෙනීම නැතිෙන් මේක අපි නිච්චාදිිට්ටයේ සම්මාධිට්්‍යය කියල හිතනවා සම්මාධිට්ටයේ මචා දිට්ටියී කිය හිතනවා ඒගැන පෙන්නතුනේ අසාරයේ සාරමතින නිසුරුදී සරුය කල හිතන. සාරය චාසාර දක්තිනෝ සරුදී නිසරුයි කියලා හිතන. තේසාරක් නාධ ගච්චන්ති ඒයට සාරයක් ලැබෙනි නෑ මොනෝගේ ඒයටද සම්ම බිච්චා සංකප්ප ගෝච්චන වැරදි අදහශවලට ගොදුරු වෙලා ඉන්න ඔවුන්ට කවදාවත් සාරයක් ලබන්න බැෑ. ඒවගේ මෙතුම ිච්චා දිට්ටියයේ මිච්ාදිිට්ටිය වසයන සම්මාධදිිට්ටිය සම්මාධිට්ටය වසයනොත් තේරුන් නොගන්නා කෙනෙකුට කව දව සම්මාධිච්්‍රිකට යන්න බෑ. එතුර බුදුරජාණන් වහන්සේ එහිදී මිච්චාදිිට්ටිය කතමෝච භික්කවේ මිච්චාදිිට්ටිය ඔන්න ඉට අප දැ ගන්න මචා දිට්ි කඇල මකක්ද මිච්චා දිිට්්‍රිය ජැන වෙන්නේ කරන්න දසවස්තුක මිචා. මච්චා දිට්ටි න දස කියන්නන දායන දසවස්තුක මිච්චාදිට්ටේ ඇතුර මේක බුදුහතරන් කාලෙත් අදත් අනාගතියත් ලෝකෙ තියන ප්‍රධාන කාරණවල් දයක් මෙ කියන්නේ. මච්චා දිිට්ටි ගැන කියන එකට අයිති වෙන්නේ කාරණවල් දායක්මකද්ද කාරණවල් දාය නත්ති දින්නම් දුන්දයෙහි විපාක නෑ නත්ති එට්ට. මහා දානවල හෝ මහා පූජාවල්ල හෝ මහා යාග කරය කියල එවයි විපාකයක් නෑ. නත්ති හුතන්කුඩා පූජාවල් කුඩා යාගවල විපාකයක් නෑ. නත්ති සුගට දුක්කටානං කම්මානං පළන් විපාකෝ. සැපදු කුසලාගුසල කර්මයන්ගේ විපාකයක් නෑහ. ඒවගේ කුසල් කරයි කියල කුසල විපාකයක් වෝ අකුසල් කරයි කියල අකුසල විපාකයක් හෝ. ඇත් හැ නත්ති අයං ලෝකෝ. පරල්ලොව ඉන්නයට මෙලුවක් නැහැ. නත්ති පරෝලෝකෝ මෙලොව ඉන්නට පරලෝකුත් නෑ. නත්ති මත. අපි මුලු බුදුදහම පුරාම කියලා තියෙන්නේ අම්මට සැලකුවම පින් සිද්ධ වෙන. අපි සැපට පත්මි ශුකා මත්තී යතා ලෝකයේ. යමු ගකිසි දරුවෙක් තමන්ගේ මවට හොඳින් පිහිටලා හොඳර සැලරන නම් හොදර ක්‍රිය කරනවා නන්. උපස්ථාන කරනව වනම් ේත්තයත් කරනවනම් වයසටේ ලබලුදුබලලලා ඉන්න වෙලාවේ ඒගෙන හෝයල බාල කටයුතු කරන වන ඒක දරුව සපයට පත්වනවා සුකම් ඇතිත ලෝක එහෙම නිගීර තියනෙ මතා පෙත්ති බරං ජන්තුම් මවපියන් පෝෂණය කරන්නව සත්්‍යය කුලේ ජෙට්ටා ප්‍රචායනං කොල දිටුවම් පුද්ෙන එම නිසත් පුරිසු ගුණ සඳහන් කල තියන් මවපියන් පෝචය කිරීම කුලෝදිතුවන් පිලීම සන්නමරි බස් නැති බව පිසුණු වචන අත හැරීම මසුරුකිිලිසුන්ඳුරු කිරීම සත්‍ය කතා කිරීම කරෝද ට පැත්වීම එහම නිසත්පුරරිස ගුණ හතක් දක්වොල තීරුණි. ඒවගේ පෙන්නතුනි නත්ති පරෝලෝකෝ නත්ති මාතා අම්මට සැලකුවය කියල විශේෂ පිනක් නෑ. නත් පිතා අපි හලතියන්නේ අතුව පැත්ත සොකා කියලන්නේ පියාට සැලකුවමකින් ඉදරුව සැපේට පත්වෙනවා. එමක නැහැ කියල මේ කියන්නේ නත්ති සත්තා ඕපපාතිකා ඕපාතිකාගෙන් අන්ඩජ ජලාබු්ජ සංසේදජ ඕපපාති කියලත් අහල තියනවා. අන්ඩජකයන බිත්තරින් උපදිනායි සංන්ේදකැන වැදෑ මහෙන් උපදින කුරුල්ලවා ගේයින අන්්ඩජ ඒවගේ සව්පාසා මිනිස්සු ජලාපජනි පොඩිපොටිකීටයෝ පණුවූ දස්ස ලක්ෂකනං ඔය කුණු මස් කුණුමල් ක ජරා ගොඩවල් උපදින පන්සේදිජ දෙවිදිීවතාව සහ පාර්තනා කිරීමෙන් අම්බ පාලි වගේ ඇයි ඒවගේම ඊළඟට පොක්කර සාති වගේ මනුෂ්්‍යෝ අතරත්තය වගේම දෙවියුත් ඕපපාතිකයි නව මෙතන කියන්නේ නත්ති සත්තා ඕපාතිකා කියනකින් මෙතන කියන්නේ මෙලෝ ඉන්න පරලුවක් නැහැ කියනෝගේ අදසක් නත්ති සත්තා ඕපාතිකා නත්ති ලෝකයේ සමන ප්‍රාක්්මණ ලෝකයේ මහන බමුණු නැහැ මොන වගේ පහන බමලෙද සම්මක් ගතා සම්මක්ගතා සම්මා පටිපන්නා. යහ පස්සේ පිළිප යහපස්සේ ගමන් කරවු සෝ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභි්ා සච්චිකත් අමල්ලොවත් පරලුවත් තමන්ගීම විශේෂ ඥානෙන් සාක්ෂාත් කරගෙන. මේ ලෝක ඉන්න මිනිස්සුට දැනුම් දෙනවන අන්න එබන්ඳ ශ්‍රමණ බ්‍රහ්ණි ලෝක නෑ දැ අපයා මුගලම අරතරන් වන් ඉදමමුතු ොතරින් අග්‍රයින්නේ. උන්වන්සේ ලෝකී නොෙක් වෙන වෙනත් ලෝකවල වැඩම කරවල ඒ ඇගේ ඒ සම්පත් ලබන්න ඒ මොනෝග කුස්සලයක් කරාද වෙන වෙනත් ලෝකල දුක්විදින අය ළඟට ගේල ඒ මේගේ දුකට වැටිකුට වැටුනේ කවුර පාපයක් කල්ලද මේ ඔක්කෝම දැනගෙන ඇැවිල්ල මෙහි ලෝකේ මිනිසුල්ල පැහැදිලි කරනේ අන්න ඒ වගේ එබන්ද වූ විසේ සභිඥා ශේෂ දැනුමෙන් යුක්තව සමංගම සාක්ෂාති කර ගත්ත දඥානයේ යුක්තව මේලෝ වගේ පර දිව්‍යාදි ලෝ කපායාදි ලෝක සවේ මිනිස්සු දුක්කකිින්දනයි සපෙන්දනය කියලා මෙම දැනුන් දෙන්න පුළුවන් සමනබ්‍රාහ්මිණයෝ ලෝක නැහැනක නත්ති ලෝකයේ සමන ප්‍රාහ්මනා සම්මක් ගතා සම්මා පටි පන්නාව. ය විමං්ච ලෝකන් පරංච ලෝකං සයන් අභිඥා සච්චි ගත්ව පවේදන්තේති. තර මේකතමයි මෙද නත්තේ අගතමාච භික්කවේ සම්මාධිට්ට සම්මාධිට්ටින් පහන් භික්කවේ දවයං වදාමී ඊලංකාරනත්මයි සම්මාධිට්ටිය කුමක්ද. එක දෙකක් වෙන ආකාරය දෙකක් වෙන කියලගැන්නේ. අත්තිභික්කවේ සම්මාධිට්ටේ සාාසවා පං්්‍ය භාගයා. උපදිවේපක්කාන්න ඒකතමයි පල ඉනිස් කාරණාව සම්මාධිට්ය දෙක්ක නො එකෙන් පලවෙ එකතමයි ශාසව අනාසෝන ශාසව ආශ්‍රව සහිතූ ් පිණිහි කොටසක් ව ඒවගේම උපදි විපාක ලබා දෙන්නාව උපදිවේ පක්කා කියන සම්මාධිට්ටියක්. ඊළඟට අත්තිභික්්‍ය වේ සම්මාධීට්ි අර්යා අහරිය වූ ඒවගේ අනාස වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වෝ සම්මාධීට්ටිය එතු මේ විදියට පෙන්නතුනි මේ සම්මාධට්්‍යය පිළිබඳව සම්මා සංකප්පය පිළිබඳවෝ ඒවගේත් මේෝ පිළිබඳව මේ හැම එකක්ම සම්මාධට්ටි ්චාදේ සම්මා සංකප්ප මිච්චා සංකප්ප සමචා මිච්චාචා සම්මාජීව ම ආජීව සම්මවායා මිචාවායාම සම්මාසති මිච්චාසති ආදීවසය මෙ අංග අටම මේ විදියට කොටත් දෙකට බෙදර හැටි. අන්තිවට හතිලියක් වගේ මේක හතුලියක් බෝඩ පත්‍රනාකාරයක් . දක්වල නිසාතවයි මේකට කියන්නේ. මහා චත්තාරීසක සෝත්‍රී කියල මේකට පැහැදිී කරනවා. එතුර මහාත් චත්තා රී කියෑන හතලිහි කෙනෙකයි. ඔය විදියට පෙන්නතුන බුදුරජාණන් වහන්සේ මේ ශෝත්‍රය ඉතාමත් වැදගත් සූත්‍රයක් විතරක්නෙවෙෙන් ඊළඟට දැන් අපේතුව දැ මඟවලේ දසවස්තුක මෙච්චාදිිට්ටිද අප ඇතුම දැන් අපේ ආලෝකයේ තේරුම් ගන්නේ අන්දකාරැක් තීර නිසානේ කර මුලින්කේ මෙච්චාදෙට්ටින් ච්චා දිට්ටියේති පජානාතය සම්මාධිට්ටින් සම්මාධිට්ටේති පජානාතය නිච්චාදිිට්ටේ ිච්චා ිට්ටි වසයෙන් දැනගන්න. සම්මාධිට්ටිය සම්මාධිට්ටි වසයෙන් දැනගන්නැන අන්දක හරියක් තීර නිසාාතමයි අපේ ආෝකෙම විතරත්වර ුනන් ආෝකයම කද්දි කලා තේරෙනෑ අන්දකාරය ඇතිීවල නිසාපි ආලෝකය මකද්ද කියලා දන්න ඒ වගේ අස්තේනයි දවාලයි රෑමකද්ද කියලා දන්න වගේ අපි ප්‍රඥාවනමති අශ්වලින් මේක මච්චා දෙෙට්ටියේ මේක පම්මා දෙෙට්ටිය මේ දම්මා කුසලා මේ දම්ම අකුචල ඉමේ දම්ම සාජ්‍යා ඉමේ දම්මා නවජ්්‍යා ඉ මේේ දම්මා වින්න් උපසත්තා මේ දම්මා විඤ්ඥ කර හිතා ආදිවසේ මේවා වෙනවෙනුම් පහැදිලිුව දැනගැනීමේ වැදගත්කම මේ සූත්‍රයේ තවදූතත් ඩක්වල තියනවා. විශේසයෙන්ම පෙන්වුදනි ශැවැත්වූර මේ ජීවතනාරාමයයේදී භික්‍ෂූන් වහන්සේලාමතල දේශනාරන මේ සෝත්‍රය ආර් සමාදී විස්තර සහිතව දේශනා කරන කරන්නේ කලා භික්ෂන් වන්සික ඉල්ලීමන් වු ඒ විස්තරකීරට මේ සූත්‍ර දේශනා කළ අතර සම්මාධිට්්‍රියයාදී අංග සතකින් සමන්විත සිතහි ඇතිවන එකගතාවක්. අපි මුලින්ක ඒකගතාව ය සම්මාධිට්ටි මේ අංගහතෙන් සමන්විත හිතෙහි යැතිුවෙන එකගතාව සම්මා සමාධී වශයෙන් දක්වෙනවා. සම්මාධීට්්‍යයට ප්‍රතිපක්ෂ මෙච්චාදිිට්ටිය බව දක්වල එතරමික ඊළංග සූතරරි තමයි පන්නතිනි මේ සම්මාධිට්්‍රියයාදී අංග අටනිසා කුසල ධර්මියනුත්මච්චාධිට්ටියාදී අංගාට අකුස්සල ධර්මයනුත් ඇතිවීමට හේතුවන් ආකාරයයක් මේ සූතතිය දැක්වෙනවා. එත දශවස්තුක මච්චාදිිට්ටියය අපේ ජීවිතය ගුණත්මක ගුණමය පදනමකට පස්බිමවෙන්නේ දශවස්තුක සම්මාධිට්්‍යියයි. ඒකඇන පිිුතුු මමුලින් සඳහන් කරන නත් දෙන්න නත්ට අත්්‍යයොත නත් ස්සු කළ දුකටනගේ. ශවස්තුක මෙචා එඉම් බැුවම් අත්්‍ය දෙන්න අත්ේට අත්්‍යතන අත්්‍යසකට දුක්කටා නම් කම්මා නම් පළන් විභාකෝ අත්ති අයං ලෝකු අත්ි පරව ලෝකු අත්ති ලෝකය සමන බ්‍රාක්්මණ අත්තිසත්තා ඕපාතිකාදිවසෙන් දශවස්තුක අපි තෙරුවන් සරණ යාමත් සමගම අපි කරුණු දහයක් භාරගන්න පිළිගන්න අයි බෝට පත්වනවා. කුණු දා ඒ කරුණු දහ ඇතමයි අර මුලින් සදාකරම දශවස්තුක සම්මාධීිට්ටිය දසවස්තුක සම්මාට්ිය දශවස්තුක මේ සම්මාධට්ටිය තමයි අපේ ජීවිතයේ ගුණාත්මක බව ඇතිවෙන්න පසුබින් වෙන්නේ. මේ සූතය සඳහකරපු විදියට සම්මාධිට්ටි ප්‍රතිපක්ෂ මචා දිට්ිය බව දක්වමින් දසවස්තුක මච්චා දිටිය දක්ොල තියනවා. ඊලන්මම් මුලි සඳහකර විදර ශාසව පං්්‍ය බාගිය සම්මාදිිට්ටියා අරිය අනාසව ලෝකෝතන මක්ගංග සම්මාධිට්ටිය දි වශයෙන් දේ‍යාකාර අංග අට විස්්තර කල තියෙනවා. සම්ම එකොට ඒලංකාරණය සම්මාධ් මෙච්චාදිිට්ටි සම්මාකම්බන්ත මෙච්චාකම්මන්ත ආදි වසේ අංගාට දොකාරවීම යට තේත් මේක කරුණු දැක්කෙනවා. මේ එකක අංගයක සම්මාදිිට්්‍රිය පූරුවන්ගම වීම මේ හමාගේකටම සම්මාධිට්ටියත්මයි පූරුවන්ගම වවෙන්න ඒ එකත් දක්ව තියෙන. සම්මාධදිට්්‍යා දිශයාව අංගයකටම සම්මාධිට්ටි සම්මා වායාම සම්මාසති යන අංග තුනම සම්මාධිට්ටිය වගේම තවත් කරුණු කහිපයක් වසයෙන්. සම්මාධිට්ටි සම්මාවායාම සම්මා සතියන, අංග තුුණම මුල්වි නාකාරයත් මේක තහා දුරටත් මේ ූත්‍රයේ දක්වල තිය නතුළල මච්චාදිිට්ටයාාදී වැරදිියංගාටින් අකුස්සල ධර්මත්. සම්මාදිිට්්‍යාදී නිවැරදි අංගටින් කුසල ධර්මත් ඇ්චිව ආකාරයක් මේ සූත්‍රයේ, දටත් විත කරලා තියෙනවා ඉති ඒක නිසා පෙන්නතිම ඒ විදිෙන මේ මහා චත්තා රේෂක සෝත්‍රය පිළබඳව සෞදවල්ලත්ම කමති සඳහන් කරන්නේ මේ මහා චත්තාර්ේෂක සූත්‍රය යෙහි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දක්වන කාරණවල් පිළිබඳව කත්තමෝච්ච බෙක්කවේ අරියෝ සම්මාස මාධී සෞූපනිසෝ්‍ර පපදිික්කාරෝ සේජතිය දන් තම්මාදෙට්ටි තම්මා සංකප්පු අදී වශයෙන් චෝට රත්්‍ය සහිත ව පරිවාර සහිතෝ ආර්ය සම්මයක් සමාධිය කෝමති කියරනම් අ මුලින් සඳහන්කරපු විදිදී කරුණු වගේම එහි සිතේ එකංගතාවය ඒ වගේම ආරි සම්මා සමාධිය පිළිබඳවතු මේක මූලික වශයෙන් දක්වන්නේ එත මම් බලින් සඳහන්කරපු විදියට දුන් නත්තිදින්න දුන්දේ විපාකනය නත්ති එට මහා යාගේ මහා පූජාවන් විපාකනය කියනෙක ඒවගේ කුඩායාගේ පූජාවන්නේ විපාගට හැජියනක මේවා එදත් හදත් අනාගතයේදීත් මනුෂ්‍යයන්තුල ඇතිවෙන්න බුදුරජාණන් වහන්සේ බුද්ධ කාලි ඉඳලාම මනුෂ්‍යයන්තුල මේ කාලනවල් බලපානු නොයක්කයින්න මෙෝ පෙළිගන්න නැති. එතුන් නිසිමක ගමන් කරන්න ඔහු නිස මකට පිළිපන්න වූ මෙලෝ පරලෝ පිළිබඳව තමා විසින්ම ප්‍රධ්‍යක්ශපෂයෙන් අවබෝධ කරගෙන ප්‍රකාශ කරන ස්‍රමනයක්කෝ ්‍රාක්්ණික් නැහැ කියන කාරණවත් මෙහි වැදගත් කාරණාවක් වසයෙන් දක්වන්න පුළුවන් එචෝ දසවස්චුක මච්ාදෙට්ටි වගේම දසවස්චක සම්මාධීට්ටිය පිළිබඳව. සාසව පං්්‍යබාගේ උපදිවේ පක්කා සම්මාධිට්ටි කිය නොන නත්තිදින්න ආදීයෙන් මුලින් සඳහන්කර දසවස්චක මිච්ාදට්ටියට ප්‍රතිපක්ෂෝ. අත්්‍යදින්නං ආදී වසයෙන් වූ දසව්චුක සම්මාධිට්ටිය. සාසව පං්්‍යාගේ උපදි වේපක්ක සම්මාධිට්ටි කියැලා කියනවා. එතුර ආරය අනාසව ලෝකුතර මගගංග සම්මාධිට්ටිය කියන එක ආර්ය ඇති තැනැත්තාගේ අනාසව සිෙත් ඇති ආර්ය මනර්ගයා සම්බන්ධු වාරි මාර්ගය වඩන්න වූ යම් ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රියයක් ඒවගේම ධම්ම විච්චිය සම්බෝජ්ජන්ගයක් තීරණං ඒවගේ සම්මාධිට්ටි මාර්ගංගයක් තීරණං ඒක ආර්ිය අනාශව ලෝකෝත්තර මගගංග සම්මාධිට්්‍යිය වශෙන් දැක්කනවා. ය මිච්චාදිිට්ටිය බැහැරකිරීමටත් සම්මාධිට්ටිය ඇතිකර ගැනීමටත් උත්සාහ කිරීම් වසයෙන්. එලා යහපත් ්‍යයාමේවත් උත්සාහය. ඒවගේ මෙතිම සහියෙන් යුක්තවීම මිත්‍යා දෘෂ්ටියදු රුකිරීම. සම්මාධෂ්ටේට පැමිණ වාසය කිරීම. ඔවුට සම්මා සතිය ඇ යහපස් සී ඇතිවේ මෙසේ. ඔහට සම්මාධිට්ටිය සම්ම වායාම සම්මාසත්ති අනුපරිධාවනී කියල කරන එකට ගමන් කිරීම සිද්ධේ නවා. එවිදිරි සම්මාධිට්ටි සම්මා සංකප්පයේ පූරුවංගම වෙනු මිච්චා සංකප්පයේ මිච්චා සංකප්පය වසයනුත් එචෝට සම්මා සංකප්පය සම්මා සංකප්පය වසයෙනුත් දැකීම් වසයෙන් සම්මාකප් සම්මාධදිිට්ටි පුූරුවංගම වෙනවා එතල මිච්චා සංකප්ේ හවත් වැරදි සංකල්පනාව පිළිබඳව කාම සංකප් අපි අහල තියෙන කාම සංකප්ප ව්‍යාපාද සංකප විහිංචා සංකප්ප චෝට කාම සංකප්පය කලන්න කාමය පිළොන්ද අදහස් ව්‍යාපාදය අනු නැසේව වැන සේවා වගේ අදහස් අනුන්ට ඉංසාපීඩ කිරීම්පිලොන් අදහශ යම වැරදි සහිත කල්පනා මිච්චා සංකප්ප කියලා කියනවා සම්මා සංකප් කියනක විස්තර කරනකොට සම්මා සංකප්පය දොකාර වසේ, තාසව පං්්‍යභාග උපදිවේපක්ක සම්මා සංකප්පය හා. අරිය අනාසව ලෝකුත්තල මගගංග සම්මා සංකප්පය වශයෙන් තක්කර මේ කාරණාවල් ලොක්කෝටම විශේෂයෙන් ඒ මූලික වශයෙන් දොකාරවීම, සාසෝ පපුං්ජිාග සම්මා සකප්, සාාසව පං්ජිභාග උවේපක්ක, සම්මාවාචා සම්මාකම්මන්තාදී වශයෙන් ප්‍රතාසුව පුං්්‍යාගේ උපද වේපක්ක සම්මා සක්කප්පය පිළබඳව නෙක් අම්ම සංකප්ත ඒවගේම අව්‍ය අපපාධ සංකප් අශා සංකප්පාදී දේශයෙන් තොර කල්පනා අවිංශකල්පනා හිවත් මෛතරි සහගත කල්පනා සාසුව පුං්්‍යාගේ උපද වේපක්ක කල්පනා වශයෙන් දක්වල තියෙන ඒවගේම ආරිය අනාශව ලෝකෝත්තර මක්ගංග සම්මා සංකප්පය පිළිබඳව ආරය සිත් ඇත්තා වූ අනාශ්‍රවසිත් ආශ්‍රයන්ගෙන් තු රුසිත් ඇත්ත වූ ආරි මාර්ගහා සම්බන්ධ ව ආරි මාර්ගය වඩන්න වූ තැනැත්තාගේ යම් තර්කයක් ඒවගේ තක්කෝ විතර්කයක් විතක්කෝ ඒවගේ පරි සංකල්පනාවක් සංකප්පෝ අරමුණ පිහිටු වීමක් විශේෂයෙන් පිහිටවීම සිත අලමට නැංවීමක් වාක් සංස්කාරයක් තිීරෙනම් ඒක ආර්ය අනාසුව ලෝකෝත්තර අධවසයෙන් දක්වලතින ලෝකෝත්තර මක්ගන්ග සම්මා සංකපය වසයෙන්. ඒවිදිෙන මිත්‍යා සංකප්පය බැහැර කිරීමත් සම්මා සංකප්යයේ පොද වගැනීමටත් උත්සාහ කිරීම යනු ඔහුට සම්මා සංකප්පයේ සම්මා වායාමය ්‍යාපත් උත්සාහය එතිමතීයෙන් ිච්චා සංකපේ බැහැර කරනු සීයෙන් සම්මාක් සංකප්පයට පැමිණ වාසය කරනු යන ඔහුට සම්මා සංකප්පයේ සතිය එයනු සම්මාධටි සම්මාවායාම සම්මා සති මේ කරුුණ තුන ඔක්කොටම පූරුවංගම වෙනවා කියල් මම්මුලි සඳදාන් කර වගේම ඒ අනුව ඒ කාරණවලතුන ඔක්කෝම හතටම පූරුවංගම වෙන ආකාරය සම්මා වචාවේ සම්මාධිට්ටිය, පූරුවන්ගම වන්න කොහොමද කියලාගත්තු. සම්මාවාචාව සම්මා කම්මන්ත සම්මා ආජීව මේ ඔක්කෝටම සම්මාධිට්ටියය පුරුවන්ගම වෙන හැටිත් මේ සූතය දක්වනො සම්බ දිිට්ටි මේ ඔක්කොටව මූලික වෙන්නේ කොහොමද කියන එක සම්මාවාච්චා එචන මුලින් සඳහන් කරන්නේ සම්මාධදිට්ටිය සම්මාධිට්්‍යිය ෝසෙන් තේරුම් ගැනීම ිචාදිිට්ටි මච්චා දිට්ටිය ෝසෙන් තේරුම් ගැීම අන්න ඒ වගේම තමයි මිච්චාවාාව මිච්චා වාචාවමච්චා වාචාව වයෙන් දැන ගැනීම සම්මාවාාචාව සම්මාවාාචාව වශයෙන් දැන කිරීම. ඒයනු සම්මාවාච්චාවේ සම්මා දෙට්්‍යිය පූරුවන්ගම වෙනවා. සම්මාකම්බන්තය තේමයි. සම්මා කම්මන්තය සම්මා ි් කම්මන්තය මච්ා කම්මන්තය වශයෙන් දැන කිරීම. සම්මා කම්මන්තයේ සම්මාකම්මන්තය වසයෙන් දැන කිරීම. එත ඒ දැන ගැනීම තමයි ්‍ය සම්මා දෙප්්‍යිය පූරුවන්ගම වෙන්නේ. එවිදිියන මුසා එටට අපේතුම් දැන්. මිච්චාවාචා කීවල කලා මොස්සාවාද ඒගේ පිස්සුනවාච්ච ඒවගේ පරුසාවාචය යගම සම්ප්පල අප. ඒනි මිච්චාවාචා බලට අහුුවවෙන්නේ. එතු සම්මාවාචා දෙයක්කාරයි ශාස්්‍යව දැන් ඉල සාාසුව පං්්‍යබාගේ උපද වේපක්ක සම්මාවාචා හා අරිය අනාසව ලෝකෝචතල මක්ගංග සම්මාචචා. එතුල මේ කාල නවල් දෙකත් හැම ඒකටම ඇ්චුලත්වෙනවා. එකත්ම සම්මා වාචා දේ‍යාකාරයි සම්මා කම්මන්තයක් ය වගේ දෙයාකාරයි. ශාසව පං්්‍යභාගී උපදිවේපක්ක සම්මාවාචා වගේම ශා්‍යව පං්්‍යභාගී උපදිවේපක්ක සම්මා කම්මන්ත තම ජීවත්ය වගේ එතුන සසුව ප්ිභාග උපදිවේපක්ක සම්මා වාචා එක මුසාවාදා පළුෂච්චා පිසුණවාචා ඒවගේම සම්ප්පලප සම්ප්පලපායන චතුරීද වාක් දුෂ්චලතයන්ගෙන් වෙන්වීම. අරිය අනාසුව මක්ගංග ලෝකෝතල සම්මාවාච්චාව ගතු ආරය සිත් ඇති තැවැත්තාගේ අරිය අනාශ්‍රව ආශ්‍රගේ අනාශ්‍රෝගයන්නේ කෙලෙස් නැති කළ සිත් ඇත්ත වූ ඒවගේ ආරය මාර්ගයයා සම්බන්ධ වූ ආරි මාර්ගයට පිරිපක් ආරය මාර්ගය වඩන්නව ඒවගේ චතුරවිද දුරුවීමක් වංවීමක් එය ආර අනාස්‍යව ලෝකෝතර මක්ගංග සම්මාවාචා නැතම් මච්චාවාචාව බැහැරකිරීම සඳහා වීර වැඩීම සම්මාවාචා ප්‍රතිලාබරිි සඳහා උත්සා කිරීම. එතු මිච්චාවාචා දුරුකිරීම සඳහා. එක ඒ නොවත මේ සම්මාවායාම කියන එක මෙතෙන්ට එන්නේ. මිච්චාවාචාව දුරුකිරීම සඳහා සම්මාවාචා වැඩීම සඳාත උත්සා කරනවා. එත සම්මවායාාව මේකට අයිති වෙන. උත්සා කරට එහන්න ඕට සම්මවායාමයෙන් යුක්ත වෙන එතම සීයෙන් යුක්තෝ මෙච්චා වාචාව එචෝට සතිය කියන එකත් එනවා සතිය කියන කියන්නේ ෆිහියෙන් යුක්ත වෙන්න ඕන මේක මිච්චාවාචාව දුරකිරීමට සම්මාවාචචාව තමන් තුළ ඇතිකර ගැනීමට සිහි අවචායි ත සම්මාවායාම සම්ම සති. එචර ඒවත් මෙමට සම්මාදිිත්ති සම්මවායාම සම්ම සති තුන මේක්කෝටම මූලික වනාකරයත් මේ සූත්‍රයේ තවදුට දක්වලතින ඔහුට සම්මා සතිය. වෙන ඒ විදියට සම්මාවාාචාවේ සම්මා ධිට්ටි සම් වායාම සම්මා සතියන ධර්මතුන ඔහුවා අනුදාවනය වෙන පූරුවන් ගොම පැවතීම සිද්ධ වෙනවා. එච්චලම් කම්මන්තයේ සම්මා දිට්ටිය පූරුවන්ගම ඉන්න කොහොමද ගත්ොත් මෙච්චා කම්මන්තය මෙච්චා කම්මන්තයගෙන අපි දන්නවොම් කන්ද කියලා. මෙච්චා කම්මන්තය මෙච්චා කම්මන්තය වසේුත් සම්මාකම්මන්තය සම්මාකම්මන්තය වසේනුත් මේ විදියට දකින්න සම්මාධික්්‍යය හුමනා කරනු සම්මාධිත්්‍යයෙන් තමයි ඒක කරන්නේ එත මෙච්චා කම්මන්තයෙන් බැහැරවීම සඳහා අපට සම්මාවායාමය හේතුවේෙනෝ එ ඒ සඳහා අපිට සහි යෝමනට සම්මසතිය එචට සම්මාධිට්ටියය සම්මවායාමය සම්මා සතිය හේතුවනෝ සම්මා සතිය හේතුවේෙනෝ විසේ සෙන්මමා මිච්චාකම්පන්ති අතහ දාලා සම්මා කම්මන්තයට පිය නැගීමට. ඉතින් ඒක නිසායි කාරණවල්ටික මේ පිනතුර මතක් කල දෙන්නේ මහා චත්තා අරීශක ෂූත්‍රය මේ නිසා ඉත්තාමත්ම වටින වැදගස් ෂූත්‍රයක් කරුණු අතලියයක් වසේෙන් සම්මාධදිික්්්‍යිය අපි එක වසෙන් කරුණුවට විතර යාලතියෙන්නේ මේ ඔක්කෝම පිළිබඳව තියන විධ විභාගයන් පිළිබඳවයි මේ සූත්‍රදේශරාවෙන් මේ පින්නදුන්ට පැහදිරි කල්ල දෙන්න ඒදනේ. ඉති ඒකනිසා අයිවයි තියෙන විධ වර්ගිකාරයන් කරණයන් විවිධ විභාගෙන්න් දැනගැනීමත් අපටේ ධර්මය තවදුරට ගැඹුරින් අවබෝධ කරගැනීමට හේතුේනො. අපි හම දිනාටමත් නී උතුම් බණදාම්මොස්සේ ඔත්තුම ආර්ය මාර්ගහි ගමන් කල්ල ආර්ය සමාධිය ශාක්ෂාත් කරගෙන එඒ උතුම් අමා මහනිවන් දකින්නට හේතුවාසනාවේවා කියල සහදු කියල පාර්තනා කරන්න. පෙන්ුවත්න අද පමුුව පාර මහරගම් පදිංචෙන්. මරණ අබේරත්ව මහත්මී හා එ මහත්ම ගිය දියනියන් වන අමා අබේරත් හා නර්මද අබේරත්න මහත්මිය විසින් මේ ධර්ම දේශනාව පවත්තුල් ලබනො විශේසේම නමින් මිය පරලුගගේ සියලුම ඥාතයෙන් සහිපත් කල්ලා ඇයි පාර්තනා කරනවා ඒ මහර්ගම පමුණුව පාර පදිංචි. ඒ මාලනය අභේරථ මහත්මය හා ඒ මහත්මයගේ ආදරි දියනයන් අම අපිරත්නාහා නර්මදාබී රත්න එද එනිවරු හැම දිනාම හිතන පතින විදියට නමින් මියගේ සියලුම ඥාතයෙන්ට මේ පින් ලැබේවා ඒවගේ පරලෝ වසයෙන්. අමා මහ නිවද කිට්ටවා කල සාදු කියල පින් දෙන්න ඒවගේ තවදුවටත් සහන් ආරාධ්‍යිද සිල්වා පොතනුවන් ඒවගේ අනුවස් නිර්මාන් මීපගේ පොතනුවන් ඒවගේ ආන්‍යා නිර්මී මීපගේ දීනයන් ඇ්චුලො වූ දරුවන්ටත් තුළරුවන්ගේ සරණින් නිදුක්වේවා ඒ පොතාල දෙන්නත් දේනයක් කියන හයටත් නිදුක්වේවා නීරෝගවේවා ඒගේ මෙගේ සියලු අභිවෘරදිීවා සනඋදාවේවා සියලු එක නම් කටයුතු සපල සාර්ථක වේවා අනාගත අභිවෘරදිියත් වාසනාවත් උදාාවේවා කියල සාදු කියල පාර්තනා කරමින් ඒවගේ සියලුම සංගරත්නයත් මේ ගියා ජීවචවන රණවිරුවන්ටත් මේ උතුම් කුසල් වල බලයෙන් ඒයට සල්ම සංගරත්නට තාශිරවාද වේවා විශේෂෙන් මේ බෞද්ධ්‍යනාලිකාව නිර්මාතරු අපවත්්‍යවදාල අපේ දරනාගකම කුස්සුල දම්මනාය කාආන්තුරන් වහන්සේ ඇටල වූ කාරිමන්දලෙසාහම දෙනාටමත් මේ කටයුතු තවච්වාත් සොඳින් කරන්නට සියලු ශක්ති දේවිය වාසනාව ලැබේවා ඒ වගේම රටටට වීපත්ති කර කාල පරිච්චයදයන් තුළ රණවිරුවන්ගෙන් සිදුවන මෙහේ වර සහ රට වින්වවි දීවි පුදල අත්තපාහිම විලාන්න සීරුරණ විරුවන්ටත් රත් නත්‍ර ආශිරවා දෙල වේවා අවුරුත්තික යුද්ධනීමාවට පත් කල රට නිදාසි ජීවත්යෙන් අපිට ඉඩ ලබාදීපු සියලෝ මියගේ රන්න විරුවන්ටත් දෙව් මිනිස් සපසාන්ත නිවන් සැපම ලැබේවා මේ බනදහම්ශ්‍රවන්නේ කරාපයොක් කෝටමත් මෙල්ලෝ වසයෙන් ආජවරුග්‍ය භාග්‍යදී සපහා පරලො වසෙන් දෙව් මිනිස් සපත් සංසාරික වසයෙන් අමාමහ නිවන් දකින්නටත්. මේකුසල් හේතුවාසන වේවා කියලා සාධ කියල පින් අනුමුදන්ෙන් නාකා සට්ටාචි බුම්මට්ට. දේවානාගා මහිද්දිකා පඤ්ඥන්තන්, අනුමෝදිච්චවා චිරංග්‍රක් අතු ශාසනං ආහකා සට්ටාචි බුම්මට්ට, දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන්, අනුමෝදිච්වා චිරංග්‍රක් අතු දේශනං ආකා සැට්ටාජි බුම්මට්ට. දේවානාගා මහිද්දිිකා පഞ්ඥන්තං. අනුමෝදෙත්වා චිරංග්‍රක් අන්තුත් වංසදාතයේ ධර්මශ්‍ර වනය කිරීම ආධිවසයෙන්. ලබාගත්තාව කුසලයන්ගේ බලයෙන් අපි හැමටම සාන්ත වූ නිවංසුවයම අත්පත් වේවා. සාධූ සාධෝ සාධෝ. එම තරම දේශනාව සිදු කළ කුසල බලෙන්, මහරගම ශ්‍රී ප්‍රඥාණන්ද මහා පිරිවෙන් විහාරය සහ. රි වත්තුඩුව ශ්‍රීීමමහාබෝධි විහාරය යන උබය විහාරාධහිපති ශ්‍රී ලංකා අමරපුරමහානිකායේ ධර්මරක්ෂිත පාර්ෂවය අනුනායක දුහන්දර ශාස්ත්‍රපති විද්‍යාපති, පූචපාද වටගෙදර විිමලබුද්ධි අනුනායක ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනයබෝධියකින් උතුම් වූ චතුරාරය සත්‍ය ධර්මයම අවබෝධ වී මහ නිවින් සැනසෙන්න්නට හැකියාවල බේවායි අපි සාධනනාදදිී ප්‍රාර්ථනා කරසිටමුූ.